එදා දිළිඳු මට්ටමේ පසුවන සමෘද්ධි සහනාධාරයට සුදුසුකම් ලබන සහ නොලබන පවුල් සඳහා රැකියා ලබා දීම වැඩසටහන යටතේ සිදු කරනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකින්ම 300-350 අතර පිරිසක් ඒ වෙනුවෙන් බඳවා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ. දිවයින පුරාද පැවති සම්මුඛ පරීක්ෂණවලට විශාල පිරිසක් එක්ව සිටියා. අපි මේ බලාපොරොත්තු වෙන්න ආවේ රැකියාව අපි ගොඩක් නැති බැරි අය. අපි ගොඩක් ස්තුති මාත්‍යට. ගොඩක් සතුටුයි මොකද ඉගෙන ගත්ත අයට වඩා ඉගෙන ගත්තේ නැති මිනිස්සුන්ට ජොබ් ගන්න හරි අමාරුනේ. ඒ නිසා ඇත්තටම සතුටුයි මේ ගැන. රැකියා එකක් විතර කරා. ඇත්තටම ඊට පස්සේ රැකියාවක් හම්බුන්නේ නැහැ. මට දැන් ඇත්තම රැකියාවක් හම්බ වෙනවා කියලා මට විශ්වාසයක් තියෙනවා මේකෙන්. අපිට මේ අනාගතේ දැන් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. අපි ජනාධිපතිතුමාගේ පින් සිද්ධ වෙනවා. අපිට මේ වගේ රැකියාවක් ලබා දෙන එක ගැන තෝරා ගන්නා පිරිසට මාස 6ක වෘත්තීය පුහුණුවක් ලබා දෙන අතර එම කාල සීමාවේදී මාසකට රුපියල් 22,500ක ගෙවීමක්ද සිදු කරනවා. පුහුණුවෙන් පසු ඔවුන් පාසල් රෝහල් හා වෙනත් රාජ්‍ය ආයතනවල ඇති අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන පුරප්පාඩු සඳහා අනුයුක්ත කෙරෙනු ඇති. වඩු කාර්මික, පෙදරේරු, කෘෂි, ධීවර, වන සංරක්ෂණ වැනි ක්ෂේත්‍ර සඳහා ඒ පළාත්වලට අවශ්‍ය පරිදි පුහුණු කර සේවයේ පිහිටුවීමට නියමිතයි. පුහුණුවෙන් පසු සියලුම දෙනාට අදාළ ප්‍රදේශයේම රුපියල් 35,000ක වැටුපක් සහිත රැකියාවක් හිමිවනවා. රැකියාව ස්ථිර වී වසර 10කට පසු විශ්‍රාම වැටුප් ලැබීමේ අවස්ථාවද හිමිවනු ඇතේ.